සුබදසම් මගේ යාළුව හැමෝටම ඔන්න ඉතින් ලක් මව දියණිය ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමනය කොමිෂනයට ලිපියක් බාර දීලා තියෙනවා. ඒ මොකක්ද කියනවා නම් මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයේ දරුවන් බේරා ගැනීම සඳහා තමයි මේක ලියලා තියෙන්නේ. මොකද කියනවා නම් පසුගියදා පණ්ඩාරගම රයිගම ගුන්ගම්මුව ප්‍රදේශයේ පදිංචි සිටි ඔන්ලයින් ගේම් සඳහා හැබැයි අවුරුදු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසාගෙන තියෙනවා කියලා අපි කවුරුත් දන්න කරුණා. ඉතින් මේ විනාශ වෙන්නේ අපේ දරුවෝ. ඔයාලත් මේ වීඩියෝ එක අහන්න ඔයාලගේ අදහස් පහලින් ලියන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. බලන්න දැන් දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? දරුවෝ එක පැත්තකින් දඩබ්බර වෙලා දරුවෝ නොසලකා හරිනවා දෙමාපියන්. දෙමාපියන් කියන දේ ගණන් ගන්නෑ. සමහර දෙමාපිය දෙමාට ගහන්න යනවා. දරුවෝ ළමා ලිංගික හිංසනයේ පීඩාවට පත් වෙලා දරුවෝ එක පැත්තකින් සමාජයෙන් අයින් වෙලා දරුවන්ට ගෙවල් දරුවල් එක්ක මිතුරු මිතුරියන් එක්ක දරුවන්ට සමාජයක් නෑ. දැන් දරුවන්ගේ යාළුවෝ වෙලා තියෙන දරුවන්ගේ දෙමාපිය සහෝදරය වෙලා තියෙන ෆෝන් එක දරුවෝ ගෙවල් වල ඉන්නේ තනි වෙලා දුරකථනයත් එක්ක දරුවෝ හිංසාවට පත් වෙලා එක පැත්තකින් දරුවෝ මානසික පීඩාවට පත් වෙලා දරුවෝ ළමා හිංසනයට ලක් වෙලා ඒ වගේම දරුවෝ අසභ්‍ය විකෘති ලිංගික දේවල් හොය හොයා දුරකථනය අරගෙන ඒවැ සැරිසරන මේ අපේ දරුවෝ මේ රටේ අනාගත පරපුර මේ විනාශ වෙලා යන්නේ සියදි විනාශා ගන්න අපේ රටේ අනාගත පරපුර. ඒ නිසා බලන්න දෙමෝපිය කොයිතරම් දුක් විඳලාද. දෙමෝපිය කුඹුරු කොටලා පහුගිය දවස්වල මියගේ දරුවගේ තාත්තා බුලත් විට ඔතලා දරුවා ජීවත් කරේ. දෙමෝපිය කුඹුරු කොටලා බුලත් විට ඔතලා අම්මලා පිටරටවල වල ගිහිලා බැල මෙහෙකම් කරලා ගාමන්ට් එකේ ඇඟිලි දිදෙනකන් කකුල් දිදෙනකන් මහලා රෙදි මහලා තමයි මේ දරුවා ජීවත් කරවන්නේ. එහෙම හම්බ කළා තමයි අම්මලා අමාරුවෙන් ළමයින්ට මේ ඔන්ලයින් ඉගෙන ගන්න දුරකථනයක් අරගෙන දෙන්නේ. මෙවැනි අලුත් දේවල් දැනගන්න ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ විතර නෙවෙයි ඔයාලගේ වටිනා like එක comment එකක් දාන්න අමතක කරන්න එපා.